Reverend Father Roger Fernando. සුබ දවසක් සහ සුබ පින්බර උපන් දිනයක් වේවා ආදර දේවාම්මේ අද දේව මාතාවන්ගේ උපන් මංගල්‍යයි දැන් මේක සුදු බයිබලයේ කොතනකවත් අහවල් දවසේ කියලා නිවැරදිව හඳුන්වලා දීලා නැහැ නමුත් අපිට ජොයකීම් සහ ආනා මුනිවරයන් දේවාම්මගේ ආදර දෙමාපියන්ගේ आवड़ी मत समगम अभिधान्वा देव मैन्यो निर्मल पिलिसिंदीम ये मंगल्य नय मंगल्य खटियट एक दास अटसिय पनस हतरेदी नमविनी पियूस शुद्धोत्तम पियतुमा मेक विश्वासीय कटयतु द्याक डोग्मा ऑफ फेथ का खटियट प्रकाशेट फत्कला एनुत अवधु हतरगड पास एक दास अटसिय पनस अटे दूर्दुए देवाम्मा बर्नदेत तुमियट दर्शने वेला तमा निर्मल पिलिसिंदगत कन्याव बवट लोकेट प्रकाश करन्नट ऐट अवस्थावक लबा दुन्न इति मेनुत् अपि दन्नवा ए देवाम्मा आनामुनीश्वरगे कुसट गिये डिसेंबर 8 वेनिदा 1854 ईट पस्से नव मासेकट पस्से तमयि एतुमियगे उत्पत्तिय सिद्धु वुने अद वगे दवसक सेप्टेंबर 8 वेनिदा एनिसा अद मे मंगल्य अपि दन्नवा ईस्ट चर्च चर्च के नत्तंग नगेनहिर सभाव विसिन हायवेन शतवर्षे सिट पवत्वनु लबुवत् ईट पस्से तमयि मेक बटहिर रटवल वल पवत्वन्नट सूदानम करला तिबुने इतरा विधियक पुरावृत्तियक संधान वेनवा वयसक शुद्धवंत मनुष्येकुट स्वर्गीय देवदूतिक नादयक अटवेनिदा अहुनाई कियला एहिदी ओहुट अहन्नट लबुना मे दवस देवता तविसिन तोरागिन तीयनवा लोक गेलौंकार मातावगे उत्पत्ति सिदु करन्नटाई कियला इति हेम हौरुद्देम अटवेनिदट मे शुद्धौ नादय स्वर्गीय देवदूत्यान विसिन मे मनुष्याट अहेन्नट सलस्सुवा अवसानेदी ओहु मे बव शुद्धोत्तम पियतुमाट दनुन दीला इन अनतुरुव तमयि अटवेनिदा देवमावगे उत्पत्ति मंगल्य लेस सलकन्नट पटन गत्ते දැන් මේ මේරි කියන නමේ තේරුම ග්‍රීක තේරුම තමයි මරියා නැත්නම් මීරියම් කියලා හීබ්‍රු භාෂාවේ මීරියම් කියලා අපට කියන්නට පුළුවන් පුරාණ ගිවිසුමේදී අපි දකිනවා මේක එක වතාවක් විතරක් සඳහන් වෙනවා මෝසෙස්ගේ සහෝදරියගේ නම හැටියට ඒ වගේම අපි සභා ඉතිහාසයේ සමරන මංගල්‍ය වලින් සාමාන්‍යයෙන් අපි නාමසාන්තුවරයෙක්ගේ මංගල්‍ය පවත්වන්නේ මහන්සේ ජීවිතාක්ෂයට ස්වර්ගීය උපත සිදු වෙච්ච දවස. නමුත් තුන් දෙනෙක්ගේ මංගල්‍ය විතරක් අපි උත්පත්තියයි දේවතුරුල්ලට ගිය දවසයි අපි සමරනවා. ජේසුස් වහන්සේගේ නත්තල් මංගල්‍ය සහ මාසිකුරාදා. ඒතර අද පවත්වන දේව අම්මගේ උත්පත්ති මංගල්‍ය සහ ස්වර්ගාරෝපණ මංගල්‍ය. අනිත් එක තමයි ස්නාවක ජුවාම්තුමාගේ උත්පත්තිය සහ ප්‍රාණ පරිත්‍යාග වීමේ මංගල්‍ය අපි ගිය මාසේ 29 වෙනිදා පැවැත්තුවා. मे अनुसारेन बलन खल अपिट पेनवा देव अम्मगे तीयन्नावु मे महा बलवंत क्रिया कलापे निसा कुतरं नियतमानी पौलकद मे देव अम्मा इपदुने जोयकीम सहा आना वसर गणनावक दरुवेक नैतिव नोयक दिनागे अपहास उपहास्येट लक्कुना अपि दन्नवा बेरनस कियन्ने अद वगे मेदत शापयकट मुहुण दुन्नु पौलक हटियट तमाय सलकुवे किसीम वत्पिरियटक करन्नट बा देव मंदिरयट यन्नट बा हेमोम बोहोम पहात लेस तमाय ओन्व सलकुवे बै मौन देदेना वसर गणनावक एकम विश्वासेन याज्ञाव तुल देवियन्गे निल्लुवा दरुवेको लबा देन्नट अपित ए दरुवा नैवतत ओबगे सेवय सदहाम दिन बवटत ओन् पोरोंदु वुना ए वगेम අපි ඉල්ලන ඉක්මනින්ම දෙවියන් අපිට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැහැ. දැන් බලන අවුරුදු 20කට ආසන්න කාලයක් ඕන් යාඥා කළා. ඒ වගේම තමයි අගුස්තින මුනිඳලාගේ පරිවර්තනය සඳහා අම්මා මොනිකා තුමිය වසර ගණනාවක් 20 ගණනාවක් යාඥාවෙන් පස්සේ තමයි පිළිතුරු ලැබුණේ. බැරි වෙලාවත් දෙවියන් ඔවුන්ගේ කීමට ක්ෂණික පිළිතුරක් ලබා දුන්නා නම් ජොයකීම් සහ ඈන්ගේ මේ මරියාවන් මීට අවුරුදු ගණනාවකට කලින් ලැබිලා සමහර වෙලාවට ඇය දෙවියන්ගේ ආදරණීය පුත්‍ර රත්නේ මව නොවෙන්නටත් ඉඩ තිබුණා. ඒ නිසා දෙවියෝ දෙන වෙලාව තමයි හොඳම වෙලාව.
මෙම දවසක් ජයකම්තුමා දේවස්ථානයේ වත්පිළිවෙත් සිදු කරන්නට යද්දී එහි හිටපු රූබන් කියන පියතුමෙක් නැත්නම් පූජකෙක් ඔහුට නිඳා කළා දරුවෝ නැති පුද්ගලයෝ මෙතනට මොකට පූජා උපකාර ඔප්පු කරන්නට එනවාද කියලා මේකෙන් සිත් තැවුලට පත්වෙච්ච ඔහු වනගත වෙනවා දින 40ක් සහ රාත්‍රී 40ක් එක්වරු ශීලයෙන් යාඥාව තුල සමවැදුනා ඉතින් අපි දන්නවා ජෝන් ද බැප්ටිස් ඒ කියන්නේ ස්නායක ජුවාම් තුමත් එක්වරු ශීලයේ රැක්කා ජේසුස් වහන්සේත් එක්වරු ශීලයේ රැක්කා දින 40ක් ඉතින් මේක එක්තරා විදිහක සමානකමක් තිබෙනවා මෙහිදී ආනා මුනිශ්වරිය දන්නේ නැහැ ජෝතිම් තුමාට මොනවද වුනේ කියලා ඇය බොහොම වේදනාවෙන් ඉඳද්දි දේව දූතයෙක් දැర్శණේ වෙලා කියනවා බය නොවන්න ඔබට දරු ප්‍රසූතියක් ළඟදිම ලැබෙනවා ඔබ දරුවෙක් හෝ ලබනවා කියලා කියනවා ඒ වගේම ඒ තුලින් ලෝකෙම ප්‍රශංසා ගීත ගායනා කරනවා කියලත් ඇයට ඇහෙන්නට සැලැස්සුවා මෙසේ තමාගේ උපවාසය ආවර වෙලා ජොයකින් තුමත් ඒ දේව දූත නාදේ ආරංචිය රැගෙන මේ තමාගේ භාර්යාව බලන්නට එනවා නව මාසයකට පස්සේ මේ සුන්දර කාන්තාව දේවාම්මා උත්පත්තිය දේවාම්මගේ උත්පත්තිය සිදු වෙනවා ඔවුන් වසර 3ක පමණ කාලයක් ඔවුන් ළඟම තියාගත්තු මේ කෙල්ලව නැත්තම් ලස්සන සුන්දර කාන්තාව නැවතත් දේව සේවයේ සඳහාම බාර දෙනවා අපිට පේනවා මේ යුවල ජොයකීම් සා ආනා යුවල අතර තිබෙනව මේ පුදුම ලබැඳියාව දේවර ප්‍රේයින් කපල් යාඥාව තුල සමවැදුනා අවුරුදු ගණනාවක් දරුවෙක් නැතුව වුණත් ඒ බැරන් භාවය නැත්තම් වඳ භාවය දිව්‍යන් වාසී ආශිර්වාදයකට හැරෙව්වා ඒ වගේම තමයි ජොයකීම් සා ඇන්වර්ද ජෙනරස් හරි ත්‍යාගශීලී පුද්ගලයෝ ඒ කියපු දේ ඉල්ලපු දේ නැවත දෙවියන්ට දෙන්නට තරම් ඔවුන් බොහොම නිහතමානී වුණා ළඟ තිබිච්ච දේ දුප්පත් අයට දේවස්ථානයට දීලා තමයි ඉතිරි ටික තමාගේ වියදමට තියාගත්තේ ඒ වගේම ජොයකීම් ඇන්වර් grateful people කෘතවේදී යුවලක් තමා ඒ ලබාගත්තු ආශිර්වාදයේ මහා ආඩම්බරකමක් හැටියට තියා නොගෙන අනිත් අය වෙනුවෙන් කැප කරපු නිසා දේව පුතා මේ ලෝකයට එන්නට ඒ සුකුමාල මාතාවට පුළුවන් වුණා ඒ දේව පුතාගේ මෑණියෝ වන්න. අද අපි සුවිශේෂය තුලත් මතේතුමාගේ ආරම්භයේදීම ජිනියෝලොජි ඒ වංශාවලියේදී අපිට මතක් වෙන මේ දේව අම්මගේ නමක් තියෙනවා තවත් කාන්තාවන් 4 දෙනෙකුගේ නමට ඇතුළත් වෙලා. ඉකිනි 4 දෙනාම පුදුමාකාර චරිත. තාමාර්ගේ චරිතය, රාහබ්ගේ චරිතය, රූත්ගේ චරිතය, උරියාගේ භාර්යා බෙච්චේබාගේ මේ චරිතවල තිවෙන්නා වූ ඒ සමාජයේ කොන් කරපු පාපිෂ්ඨ ගණිකාවෘතිය කරපු විලාගේ චරිත අතරට දේව අම්මගේ චරිතයත් ඔබවලා ඒ සංහතියෙන්ම තමයි දේව පුතා මේ ලෝකෙට එන්නේ කියන දේ අපට මතක් කරලා දෙනවා අවසානයේදී ජේසුස් වහන්සේගේ උත්පත්තිය හා ජුසේ උන්වහන්සේ කොහොමද මේ අභියෝගයට නිර්භීතව මූණ දුන්නේ කොහොමද ගැප්ගෙන එනවා මේ කාන්තාව මම කොහොමද පිළිගන්නේ ඇයව ගල් ගහලා මරන්නට ඕන කරන මොසෙස්ගේ නීතිය දැනගෙන හිටපු මේ ජුසේ උන්වහන්සේ කල්පනා කරමින් සිටියා යාඥා කරමින් සිටිද්දී නැවතත් දේව දූතය ඇවිල්ලා කියනවා මරියාවන්ව බහර ගන්න බිය නොවන්න ඒ දරුවා ශුද්ධාත්මානුගමණයෙන් ශුද්ධාත්මාලෝකයෙන් ඉපදෙන දරුවා බැවින් ඔහුට ජේසුස් ක්‍රිස්තුස් කියන නාමය තබන්න කියලා ඒ සැකය දුරු කරලා ඔහු ඒ දේවම්මට ඒ සැකය තුලදීත් වේදනාත්මක මොහොතේදීත් ආදරය කළා බලන්න පෞල් ජීවිතයේ තවත් ලස්සන පැති කඩක් සැකය වෙනුවට විශ්වාසය වැඩි දියුණු කර ගැනීම ඉතින් මේ ලස්සන මංගල්‍යය අපි සමරමු දේවම්මේ ඔබතුමියගේ උත්පත්ති මංගල්‍යය ඉපදුණු දවස මුළු ලෝකයේම පාපය වෙනසිලා ආදරේ ඉපදුණු දවසක් ජේසු පුතාගේ උත්පත්තියට ඔබගේ උත්පත්තිය පින් හේතු වුණා වගේම අපගේ උත්පත්තියත් ආදර ජේසුව තව කෙනෙකු ළඟට ගෙනියන දෝලාවක් බවට නැත්තම් ඔබ ජේසු පුතාව අරගෙන අර එලිසබෙත්තුමිය ළඟට ගියා වගේ අපටත් ජේසුව රැගෙන මිනිස්සු අතරට සාමය සංහිඳියාව රැගෙන යන මෙවලමක් කළ මැනව දේවාම්මේ ඔබතුමියට ශ්‍රී සුභ උපන්දිනයක් වේවා ජේසු පිහිටයි